සුබ දවසක් මගේ යාළුවා හැම දිනාටම. ඔයාලා ඉතාම ආදරයෙන් පිළිගන්නවා කාංචනා හින්නදිගේ YouTube channel එකට. මම හිතුවාද ඔයාලත් එක්ක බෙදා ගන්න. ඩුබායි වල ගත කරපු දවස් කිහිපය තුළ මම ගත්ත වීඩියෝ ක්ලිප් ටික. අතරම මේ ඩුබායි වල බීච් එක එහෙම වුණාට ඇත්තටම ඈතින් පේන ගොඩනැගිලි ඒවත් එක්ක බලනකොට හරිම ලස්සනයි ඈත. මට ආස හිතුණා ඒ ඈතට බීච් එකට නම් පොඩ්ඩක් කැමති වුණේ මම. ඇත්තටම ඩුබායි කියන්නේ රැට සුරපුරයක්. හරිම ලස්සනයි. ගොඩනැගිලි වල ලයිට් දැම්මම තමයි ගොඩක්ම ලස්සන පේන්නේ. මේක ඇත්තටම සංගීතයකට නටන්නේ මේ වතුර ටික හරිම ලස්සනයි. මම ඒ සංගීතය වීඩියෝ එකෙන් අයින් කරා. ඒකට මම දාලා තියෙන එකට නෙමෙයි ඒක යන්නේ. ඇත්තටම මේක හරිම ලස්සනයි. මම මේව ගැන වැඩි ගොඩාක් විස්තර දන්නේ නැහැ. දන්නා ඉන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මන් දන්න විදිහට මේක වෙලාවක් තියෙනවා පෙන්නන. දවසට එක පාරයිද දෙපාරයිද කොහෙද පෙන්නන්නේ. මේ වතුරුමල නටන සංගීතයත් එක්කම මේ බුර්ජ් ඛලිෆා කියන බිල්ඩින් එකේ ගොඩනැගිල්ල මේ විදිහට ලස්සනට සැමරුමක් දානවා. ඇත්තරම එකපාරක් ලංකාවේ නිදහස් උත්සවයටත් මේ ජාතික කොඩිය වර්ණවත් කරලා තිබුණ මේ ඛලිෆා බිල්ඩින් එකේ. ඒ රටට කරන ගෞරවයක් විදිහට තමයි යාලා එක සලකන්නේ. ඇත්තරම හරිම ලස්සනයි. මේ ගැන විස්තර දන්න අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. නොදන්න අයට ගොඩක් විස්තර දැනගන්න. ඇත්තරම ඩුබායි වල ජීවත් වෙන අය මේ ගැන ගොඩක් විස්තර දන්නේ වෙති. ඩුබායි කියන්නේ ඇත්තරම රැට හරිම ලස්සනයි. ඒක වෙනමම ලෝකයක්. මේ තියෙන යාළුවනේ ඩුබායි මෝල් එක ඇතුළ. ඒක වෙනම ළමයින්ට වෙනම සෙල්ලම් කරන ඒරියා එකක් තියෙනවා. මේ තියෙන ඒරියා එක ඒකත් ලොකු ඉඩ ප්‍රමාණයක පැතිරිලා තියෙනවා. ඇත්තටම හොඳ දේවල්ට විතරක් තියෙනවා. ඔයාලා බලන්නකෝ කොහොමද කියලා ඔයාලට දැනෙන හැංගි. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. මේ තියෙන්නේ මෙයාලා අනාගතයේදී ඩුබායි රාජ්‍ය මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ කියන සැලැස්. Thank you.
Bye.